ඊයේ සවස සමන්තුරේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කළා. ඒ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැක කටයුතු දේපල රැසක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මේ තොරතුර මුලින්ම ලැබෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මේ තොරතුර පිළිබඳව දැනුම් දෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, ඒ වගේම අම්පාර පොලිස් කොට්ටාසේත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත. ඉන් අනතුරුවයි මේ සමන්තුරේ ප්‍රදේශයේ නිවස පරීක්ෂාවට ලක් කරන්නේ අම්පාර පොලිස් කොට්ටාසේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සමග එකතුව මේ පරීක්ෂාව සිදු කරනවා. පසුගිය දින සිදුවුණු ඒ බෝම්බ ප්‍රහාරයේ ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රතිඥාවක් ලබා දෙන ආකාරයක් දැක්වෙන බවට සැක කරන වීඩියෝ දර්ශනයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. ඒ වීඩියෝ දර්ශනයේ ඒ පුද්ගලයන් ඇඳන් සිටින ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක් මේ නිවසේ තිබී සොයා ගැනීමට හැකි වුණා. ඒ වගේම ඒ වීඩියෝ දර්ශනයේ පිටුපස කළු පැහැති තිරයක් දක්නට ලැබෙනවා සුදු පැහැති අකුරෙන් ලියන ලද. ඒ කළු පැහැති තිරය බවට සැකකරන තිරයකුත් මේ නිවස පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. ඒ වගේම ඊට අමතරව මේ නිවසේ තිබිලා කුඩා යකඩ බෝල ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම ජෙලට් නයිට් කූරු 181ක් පමණ ප්‍රමාණයක්, පාවිච්චි නොකළ පෙන් ඩ්‍රයිව් 95ක්, ඒ වගේම ඩෙටනේටර් කෝඩ් රෝල 6ක්, ඒ වගේම ඩෝන කැමරා 1ක්, නයිට්‍රේට් අම්ලය බවට සඳහන් කර තිබෙන විශාල කෑන් 4ක්, ඒ වගේම සල්ෆියුරික් අම්ලය බවට සඳහන් කර තිබෙන තවත් විශාල කෑන් 11ක් ආදී භාණ්ඩ රැසක් මේ නිවසේ තිබිලා සොයා ගැනීමට පොලිසියටත් පොලිස් විශේෂ කාර්ය බලකායටත් හැකි වුණා. මේ සොයාගන්නා ලද භාණ්ඩ විස්තරයක් මාධ්‍ය වෙත ලබා දීමට කටයුතු කරනවා. දැන් මේ සමන්තුරේ ප්‍රදේශයේ මේ නිවස පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිද්දී කල්මුනේ පොලිස් සසමේ සයින්ද මර්දු ප්‍රදේශයේ රථවාහන රාජකාරී එදිලා සිටපු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට තොරතුරක් ලැබෙනවා. ඒ තොරතුර ලැබෙන්නේ සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසක සැක කටයුතු පුද්ගලයන් පිරිසක් සිටින බවට. මේ තොරතුර මේක තවදුරටත් සඳහන් කරන්න අවශ්‍යයි. මහජනතාව මේ සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව විමසිලිමත්ව සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පොලිස් නිලධාරියාට තොරතුරක් ලැබෙනවා. ඒ වගේ මේ පොලිස් නිලධාරියාත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඒ තොරතුර පිළිබඳව ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඒ දෙසට යනවත් සමගම පිපිරීම් සහ වෙඩි තැබීම් සිදුවෙනවා. ඒ සමගම ක්ෂණිකව යුද හමුදාවත් පැමිණෙනවා සහායට. එලෙස යුද හමුදාවත් පැමිණ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරනවා. ඒ අනුව මේ ස්වල්ප වේලාවක් තුළදී මේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමගම ඒ ලැබෙන ඔවුන්ගෙන් එල්ල වූ ප්‍රහාර වැළැක්වීමට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරනවා. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක් වෙලා ආරක්ෂාව තර කරනවා. ඒ වගේම කල්මුණය සමන්තුරේ හා චවලකඩේ කියන පොලිස් වසම්වලට බලපාන ලෙස ඊයේ රාත්‍රියේම වහාම ක්‍රියාත්මක කරන ලද ඇඳිරි නීතියත් පැනවීමට කටයුතු කරනවා. ඉන් අනතුරුව මේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරමින් ආරක්ෂකාංශ පොලිසිය එකතු වෙලා සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනවා. මේ සෝදිසි මෙහෙයුම් අතරදී අද උදෑසන මේ පිපිරීම කරගන්නා ලද මේ නිවස පරීක්ෂාවට ලක් වෙනවා. මේ ඔවුන් විසින් මේ පිපිරීම සිදු කරගෙන තිබුණු මේ නිවස පරීක්ෂා කරද්දී මේ නිවස තුල තිබිලා සොයා ගන්නවා මේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බවට මේ සැක කරන පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ මෘත ශරීරත්, ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ මෘත ශරීරත්, ඒ වගේම කුඩා දරුවන් 6 දෙනෙකුගේ මෘත ශරීරත් මේ පිපිරීම සිදු කරගන්නා ලද නිවස තුල තිබිලා සොයා ගන්නවා. ඊටත් අමතරව මේ නිවසෙන් පිටත තිබිලා සොයා ගන්නවා මේ ත්‍රස්තවාදී පුද්ගලයන්ගේ බවට සැක කරන තවත් පිරිමි පුද්ගලයන් 3 දෙනෙකුගේ මෘත ශරීර. ඒ වගේම මේ ඒ අනුව මෘත ශරීර 15ක් සොයා ගැනීමට හැකි වෙනවා මේ පිපිරීම සිදු කරන ලද නිවස තුල සහ නිවසෙන් පිටත තිබිලා. ඒ වගේම පොලිසියත් යුද හමුදාවත් ඒ ස්ථානයට යද්දී ඒ නිවස තුල සිටියා බරපතල තත්ත්වයෙන් අසාධ්‍ය තත්ත්වයෙන් හිටියක් කාන්තාවක් සහ කුඩා දරුවෙක්. පොලිසියත් යුද හමුදාවත් එකතු වෙලා ඒ දෙදෙනාව කාන්තාව සහ කුඩා දරුවා හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කළා. දැන් මේ
මේ ත්‍රස්තවාදී මේ පුද්ගලයන්ගේ පහත් මානසිකත්වය ඉතා පැහැදිලි වෙනවා. මොවුන් මේ පිපිරීම සිදුකරගෙන තිබෙන්නේ කුඩා දරුවන් සමගයි. විශේෂයෙන් අපිට මතකයි පසුගිය 21 වෙනිදා ඒ ඉරිදා දිනයේ සිදු වූ ඛේදවාචකය. එතෙන්දිත් දෙමටගොඩ ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂා කරන්න පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අවස්ථාවේදී ඒ ස්ථානයේ දෙමටගොඩේ නිවසෙත් ඔවුන් පිපිරීම සිදු කරගත්තේ කුඩා දරුවන් 2 දෙනෙකුත් සමගයි. මේ ආකාරයට කටයුතු කරද්දී පැහැදිලි මොවුන් මේ ක්‍රියා කරන මොවුන්ගේ පහත් මානසිකත්වය කෙතරම්ද කියන වග. ඒ වගේම මේ ඊයේ රාත්‍රී කල්මුණේ සයින්ද මරුදු ප්‍රදේශයේදී මේ ත්‍රස්තවාදීන් සමග සිදු කරගන්නා ලද මේ ප්‍රහාරවලදී ත්‍රස්තවාදීන්ගේ වෙඩිතැබීම් සහ ප්‍රතිප්‍රහාරවලදී මේ වෙඩිතැබීමට මැදි වුණු එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඒ කාන්තාවගේ මෘත ශරීරය රෝහල වෙත යැවීමට කටයුතු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙනවා. ඒ වගේම තවත් සිව් දෙනෙක් තුවාල ලැබලා තිබෙනවා. තුවාල ලැබූ සිව් දෙනාත් වහාම රෝහල වෙත යැවීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ ස්ථානය සයින්ද මරුදු මේ ස්ථානය ගරු මහේස්ත්‍රාත්තුමාගේ පරීක්ෂණයට ලක් වුණා. මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කරමින් ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරීතුමත් ඒ වගේම රජයේ රස පරීක්ෂකතුමත් ඒ ස්ථානයේ අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අද මේ පරීක්ෂණ වලින් අනතුරුව ඒ කල්මුණේ සයින්ද මරුදුවේ නිවස තවදුරටත් පරීක්ෂා කරද්දී ඒ නිවසේ තිබිලා වැඩිදුරටත් සොයා ගැනීමට හැකි වුණා තවත් ජෙලට් නයිට් කූරු තොගයක්, ඒ වගේම ඩෙටනේටර් තොගයක්. ඊට අමතරව රුපියල් 110,000කට අධික මුදලක් රුපියල් 5000 නෝට්ටු වලින් ඒ නිවසේ බිම විසිරී තිබියදී සොයා ගැනීමටත් හැකියාව ලැබුණා. මේ අතර නින්දවූර් ප්‍රදේශයේ තවත් නිවසක් පොලිසියත් පොලිස් විශේෂ කාර්ය බලකායත් අද පරීක්ෂාවට ලක් කළා. මේ නින්දවූර් ප්‍රදේශයේ නිවස පරීක්ෂා කරද්දී නිවස තුළ තිබිලා සොයා ගැනීමට හැකියාව ලැබුණා. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවිකරපු ඒ යකඩ තහඩුවක්. ඊට අමතරව පසුගිය දින ඒ වීඩියෝ දර්ශනය අපි දුටුවා. ඒ ත්‍රස්තවාදීන් උල්පිහි අතැතිව සිටිනවා. එවැනි ඒ ආකාරයට සමාන උල්පිහියකුත්, ඒ වගේම මරාගෙන මැරෙන ඇඳුම් වලට සවිකරන ස්විච් එකකුත්, ඒ වගේම ලියාපදිංචි නොකළ වෑන් රථයකුත් ඇතුළු තවත් දේපල ගණනාවක් සොයා ගැනීමට හැකියාව ලැබුණේ නින්දවූර් නිවසේ තිබිලා අද කරපු පරීක්ෂාවේදී. මේ අනුව ඒ ප්‍රදේශයේ මේ ත්‍රස්තවාදී පුද්ගලයන් ආරක්ෂිතව සිටීම සඳහා යොදාගත් නිවාස 4ක් මේ වෙද්දී අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වෙලා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායෙත් යුද හමුදාවෙත් උපරිම සහාය ඇතිව මේ එකක් අට්ටාලච්චේන කියන ප්‍රදේශයේ නිවසක්, දෙවැනි නිවස සමන්තුරේ ඊයේ සවස ඒ පුපුරණ ද්‍රව්‍ය සමග සොයාගත් නිවස සමන්තුරේ නිවස, 3 වෙනි නිවස අද සොයාගත් නින්දවූර් ප්‍රදේශයේ නිවස සහ 4 වෙනි නිවස කල්මුණේ සයින්ද මර්දුවල ඊයේ මේ පිපිරීම් සහ වෙඩි තැබීම් සිදු වූ නිවස. මේ නිවාස 4 මේ ත්‍රස්තවාදීන් ආරක්ෂිතව ඔවුන්ගේ කටයුතු සිදු කිරීම සඳහා යොදාගෙන තිබුණු නිවාස 4ක්. මේ පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම සිදු වෙනවා. ඒ වගේම නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරුණා මේ සිද්ධියෙන් ආරක්ෂක අංශවලට හානි සිදු වෙලා තිබෙනවා කියලා පොලිසියට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට හෝ යුද හමුදාවට කිසිදු හානියක් නැහැ. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි දිවිහිමියෙන් කටයුතු කරනවා කියලා අපි මීට පෙරත් සඳහන් කළා. ඒ වගේම එවැනි අසත්‍ය වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරන්න එපා කියලත් අපි සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගත වූ පැය 24ක කාලය තුළදී මේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ අනුව මේ සිද්ධි සිදු වුන දිනේ සිට මේ දක්වා සැකකරුවන් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබෙනවා දිවයිනේ විවිධ පොලිසිවලින්. මේ ප්‍රධාන සිද්ධීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන සිදු කරනවා. ඒ වගේම මේ ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 සිටිනවා. දෙහිවල ප්‍රදේශයෙන් සිදු කරපු අත්අඩංගුවට ගැනීමක්, පසුගිය දින මේ බෝම්බ පිපිරීම් වලින් මියගිය එක් ත්‍රස්තවාදී පුද්ගලයෙකුගේ නමට තිබෙන ලියාපදිංචි කරලා තිබෙන යතුරුපැදියක් සොයාගත්තා දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන්. ඒ යතුරුපැදියත් සමග තවත් සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරලා තිබෙන්නේ. දිවයින පුරාම පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන් නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා කියන කාරණය.
අසත්‍ය ප්‍රචාර කුමන හෝ ආකාරයකට නොයෙකුත් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරලා වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයකට අසත්‍ය ප්‍රචාර පැතිරුවත් ඒ පිළිබඳව අපිට නිරීක්ෂණය වුණොත් ඒ ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කරනවා හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ එවැනි අසත්‍ය ප්‍රචාර පතුරන ලද පුද්ගලයෙකුට ගරු අධිකරණයේ ඉදිරියේ වැරදිකර වුණොත් වසර 3ත් වසර 5ක් දක්වා සිරදඬුවමකුත් ලැබෙන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ජාතික ආරක්ෂාවට දැඩි අවධානමක් පවතින බව සලකා ගුවන් හමුදාවේ ගුවන් යාන උපකරණ හා පිරිස් සම්පත් මේ සඳහා යොදවා තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතු ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක මත්තල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකේ ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යභාරය ගුවන් හමුදාවට පැවරලා තිබෙනවා. ඒ අනුව ගුවන් තොටුපළ තුළට හෝ ගුවන් යානයක් තුළට පුපුරණ ද්‍රව්‍ය හෝ බෝම්බයක් ගෙන යාම වැළැක්වීම ඇතුළුව සමස්ත ගුවන් තොටුපළත් එහි මගින් හා කාර්ය මණ්ඩලත් ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කිරීමට ගුවන් හමුදාව කැප වී සිටිනවා. පහුගිය පැය 24 තුළ අද දවස තුළ ගුවන් හමුදාව විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් කිහිපයක් ගෙන යනු ලැබුවා කරනු ලැබුවා. මුලින්ම මේ බොරලන්ද ඇල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කරනු ලැබුවා. ඒ වගේම මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කරනු ලැබුවා. ඒ පෙරියමුල්ලේ සිදු කළ පරීක්ෂාවේදී පුද්ගලයන් සැක කටයුතු පුද්ගලයන් 21 දෙනෙක් පිරිමෑ 18ක් සහ ගැහැණු අය 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දීලා තිබෙනවා. ඊට අමතරව එක් නිවසකින් ඩ්‍රෝන කැමරා විශාල සංඛ්‍යාවක් කියන්නේ ඩ්‍රෝන කැමරා සමූහයක් සහ ඒ වගේම කඩු සහ කිනිසි වගේ දේවල් හොයාගෙන ඒවා ඔක්කොම පොලිසියට බාර දීලා තිබෙනවා. මේ සෝදිසි මෙහෙයුමට බෙල් 212 වර්ගයේ ගුවන් යානාවකුත් අද භාවිතා කරලා තිබුණා. යරෙන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිගින් දිගටම අපි වැදගත් සහ පහර දීමකට ගොදුරු විය හැකියයි කියන ස්ථාන කිහිපයක ආරක්ෂාව ගුවන් හමුදාව විසින් කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල වගේම ශ්‍රී ලංකාව පුරාම අපගේ ආරක්ෂාව යටතේ පවත්වාගෙන යනවා. ත්‍රස්වාදීන් විසින් සිදු කිරීමට නියමිත වේ තිබූ විනාශයන් කිහිපයක් වළක්වා ගැනීමට හැකි වුණා. ඔවුන් අඩුම තරමින් 6 දිනකවත් ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ 26 වෙනිදා නැගෙනහිර ප්‍රදේශයේ ඒ මෙහෙයුම සාර්ථකයි. එය හොඳ නිදසුනක් මෙම අපේ ආරක්ෂක වැඩපිළිවෙලට. හමුදාව සමග සටනේදී එක ත්‍රස්වාදියෙක් මිය ගියා. අනෙක් ත්‍රස්වාදීන් මිය ගියේ ඔවුන්ගේ නිවස පුපුරවා ගැනීමෙන්. එහිදී මේ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 15 සිදු නැතුණු එහින් 6ක්ම ළමයි. එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් සහතික කරමින් තහවුරු කරමින් පවතිනවා. මේ සඳහා එම ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ජනතාවගේ සහයෝගය හමුදාම වෙත ලැබෙනවා. ඒ නැගෙනහිර ප්‍රදේශයේ තත්ත්වය බස්නාහිර පළාතේ කොළඹ මුහුදුබඩ මාර්ගයේ ඊයේ රාත්‍රී 8ට පමණ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ලැබුණු තොරතුරක් අනුව මීගොමුව තල්වත්ත පාරේ අද දවසේ ප්‍රදේශවාසීන්ගලට තොරතුරක් අනුව ස්වයංක්‍රීය අවියක් අතහැර දමා ගොස් තිබෙනවා පාළු අත්තක. ඒද අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ සහ ඉන්දු ලංකා දේශ සීමාව ආශ්‍රිතව නායක හමුදාව විසින් සිදු කළපු මෙහෙයුම් සහ නෞකා සහ යාත්‍රා යෙදවීම් අපි තර කරලා මෙම ප්‍රදේශවල ආරක්ෂාව අපි තර කරලා තියෙනවා. විශේෂම සඳහන් කරන්න අවශ්‍යයි නැගෙනහිර වෙරළ තීරය සහ ඒ ආශ්‍රිත මුහුදු කලාපේ අමතර යාත්‍රා සහ බටකණ්ඩායම් මුදවමින් නායක හමුදාව ඊයේ දිනේ සිට අමතර ආරක්ෂාවක් යොදවමින් ආරක්ෂාව තර කිරීමට පියවර අරගෙන තිබෙනවා. මේ අතරතුර පොතුවිල් ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව විශේෂ නිරීක්ෂණ මෙහෙයුම් කිහිපයක්ම නායක හමුදාව සිදු කළා. අද උදෑසන ත්‍රිකුණාමලය ඉරක්කණ්ඩි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් සැකකටයුතු පුද්ගලයෙක් සහ ඔහු සන්තකයේ තිබූ යතුරුපැදියෙකුත් ඔහු සන්තකව තිබූ වෝටජෙල් නැමැති ජෙලට නැට්වැනි අධිබලති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6කට ආසන ප්‍රමාණයක් කරල් 51ක් තුළ අසුරා තිබූ සහ ඩෙටනේටර් 215ක් සහ සේෆ්ටි ෆියුස් අඩි 24කට ආසන ප්‍රමාණයක් අත්අඩංගුවෙන් ලැබුණා. මේ අත්අඩංගුවට සියලු භාණ්ඩ සහ පුද්ගලයන් කුච්චවේලි පොලිසිය වෙත බාර දීමට අප කටයුතු කළා. ඒ සමගම සඳහන් කළන්න අවශ්‍යයි උතුරු මුහුදේ ඉන්දු ලංකා දේශ සීමාව ආශ්‍රිතව සිදු කරන නායක හමුදා මෙහෙයුම් සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායත් සිය සහයෝගය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් සහ ශ්‍රී ලංකා නායක හමුදාව ඒකාබද්ධව ඉන්දියානු
විරලාරක්ෂක බලකායටයත් ගුවන් නිරීක්ෂණ යානාපාව යොදා ගැනීමෙන් මේ මෙහෙම සිදු කරන්නේ. එවැගේම ඔවුන් නිල වශයෙන් දන්වා තිබෙනවා නායක හමුදාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඔවුන් මෙම නිරීක්ෂණ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ ඔවුන්ගේ සහය ලබා දීමට කැමැති බව